ඒකයි මම බය නැතුව Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත් වෙන Nokia. දින පහකට පමණ පසු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත හමු වූ COVID-19 වෛරස ආසාදිත කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවට වෛරසයේ වැළඳී ඇත්තේ විදේශිකයෙකුගෙන් දැයි සැකපළ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ගුවන් යානයේදී ඇය අසල අසුන්ගෙන සිටි විදේශිකයාගෙන් COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 කර ඇති බවයි. විදේශිකයාට විටින් විට කැස්ස හැදී ඇති අතර ඇය එම තත්ත්වයේ පිළිබඳව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. පසුව ඇයට ගුවන් යානයේ වෙනත් අසුනක් ලබා දීමට කාර්ය මණ්ඩලය පියවරගෙන තිබුණා. මේ පුද්ගලයා වන්න පුළුවන්, මේ විදේශිකයා වන්න පුළුවන්, මේ කාන්තාවට ආසාදනය කරපු. එහෙම නැත්නම් ඉන්දියාවේදී අවසාන භාගයේ වෙන්නත් පුළුවන්. ඒකම අනිත් කාරණේ තමයි එහෙම ඇවිල්ලා 27 වෙනිදා වන විට මේ කාන්තාවට කැස්ස ඒ රෝග ලක්ෂණ ඇති වෙලා තියෙනවා. දැන් ඒ වගේම ඇයට ඇදුම රෝග තත්ත්වයකුත් තියෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම තව රෝග කීපයක්. ඒ නිසා ඔවුන් නැත්ත වශයෙන්ම සැක කළා තියෙනවා ඒ ඇයට තියෙන ඒ ඇදුම තත්ත්වය මේකට හේතු වෙන්න පුළුවන් කියලා. එතකොට 12 පැමිණුණාම 27 මේ විදිහට ඒ කැස්ස ඇතුළු ලක්ෂණ පහළ වෙනවා කියන්නේ නැත්ත වශයෙන්ම 15 වෙනි දිනේ තමයි මෙම මේ අතර COVID-19 රෝගියෙකු හමුවීමත් සමග වසා දැමුණු නාගලගම් වීදියේ ප්‍රදේශයේට අද දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ගම්මානය තුල සිටින පිරිස් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට ආරක්ෂකාංශය පියවර ගත්තා. හුදෙකලා කර ඇති ප්‍රදේශයේ රැඳී සිටින පුද්ගලයන් පැමිණ එම භාණ්ඩ රැගෙන ගිය අයුරුයි මේ. මෙතර කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වීම නිසා පුද්ගලයෙකු මිය යාමත් සමග වසා දැමුණු සුදුවැල්ල ඉමාමුල් අරුස් මාවත අද විෂ බීජ හරණය කෙරුණා. දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරලා 200කට අධික පිරිසක් අද නැවතත් මේ වාසස්ථාන වෙත පැමිණීම සිදු වෙනවා. ඔවුන් පැමිණීමට මත්තෙන් ඔවුන්ගේ නිවාස මේ ආකාරයෙන් විස බීජ හරණයට ලක් කිරීමේ ක්‍රියාවලිය අද සිදු කරනවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ගින්නියන ඒකකයේ සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් මේ කාර්යය මේ ආකාරයෙන් සිදු වෙනවා. ඒ අනුව පුණානිහිදී නිරෝධායනයට ලක් වූ පිරිස යලි අද දින එම ප්‍රදේශයට පැමිණියා.
අද දිනේ තුල කොවිඩ් ආසාදිතයින් සියු දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙක් හඳුනාගනුනේ පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්. කාන්තාවන් තිදෙනෙක් තමයි රෝගීන් විදිහට වාර්තා වෙන්නේ. නමුත් අපට පැහැදිලිව පේන්නට තියෙන කාරණේ තමයි පසුගිය කාලයේ පුරාවටම ඉතාම අවම වශයෙන් තමයි සමාජයේ රෝගීන් වාර්තා වුනේ අති බහුතරයක් රෝගීන් වාර්තා වුනේ කඳවුරු වල සිටින රෝගීන්. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 242ක්. අද දින 7 දිනක රෝහල් වලින් පිටව යාමත් සමග 77 දිනක මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 158ක්. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දේ තිමත් සමකට ලීවර් ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.